සුජාතාට හදිස්සියම පපුව හිර කරන්නට වූයේ මහරෑය. ඇය හවස අටවනතුරු පපුව තද කරගෙන පැනඩෝල් බොමින් කාමරේ තනිව සටන් කළාය. ඇය බලාගන්නට සැමියෙක් එහි උන්නේ නැත. ජීවිතයේ කොතරම් පාළු විමානයක් දැයි සුජාතාට සිතුනේ. සුජාතාට දිගටම සිහි වූයේ කෙල්ලවය. රෑ නමය වෙද්දි අමාරුව වැඩි විය. මුලින් මේ වේදනාව ඇහුනේ ප්‍රේමාටය. අනේ ඇයි ලොකුනෝනා, මා මට අමාරුයි ප්‍රේමා, පපුව හිර කරනවා. අනේ දේනේ, ඉන්න මන් ලොකු මහත්තයට කතා කරන්න. ප්‍රේමා දිව්වාය. ඒ සැනකින්ම දයස්රි මහතාද දුවගෙන ආවේ. දුවේ, අමාරුයි තාත්තේ, හවස ඉඳන් තිබ්බා, දැන් මැරෙන්න වගේ. ඔයාට මුකුත් දෙන්න මං ඊට දෙන්නේ නැහැ, බය වෙන්න එපා. දයාසිරි මහතා කිවියගේ හිස පිළිමදිමිනි. අපි යන් ඩොක්ටර් ගාවට. එදා රෑ සුජාතාව පරීක්ෂා කළ වෛද්‍යවරු ඇයව රෝල්ගත කළ යුතුයයි නියම කෙරිණ. එදිනම නුවර පෞද්ගලික රෝහලකට දයාසිරි මහතා සුජාතාව ඇතුල් කළේය. සුජාතා උන්නේ හොඳටම බය වීය. අනේ මගේ කොල්ලයි කෙල්ලයි තාත්තේ, සුජාතා ඇඬුවේ එහෙම කියමිනි. මේ මොනාද කියන්නේ, දවසක් දෙකක් ට්‍රීට්මන්ට් කරලා අපි අනිද්ද වෙද්දි ගෙදර යමු. ප්‍රේමා, ලොකු නෝනා, අනේ මගේ කෙල්ලව එක්කන් ඉන්න ප්‍රේමා, සුජාතා කීවි අනමිනි. ප්‍රේමා නෝනා ළඟ ඉන්න, මායේ පොඩි පුතයි ගිහින් කෙල්ලව එක්කන් ඉන්නම්. හොඳයි ලොකු මහත්තයා. තාත්තේ ජයන්ත, මං කියන්නම්, ඔයා මොනවන් නොහිත රෙස් කරන්න. දයාසිරි මහතා කාමරෙන්ගේ සුජාතාගේ හිස පිරිමැදගෙනමය. යන්, අපි අක්කව එක්කන් එමු. අම්මට ගොඩක් අමාරුද සීයේ? නෑ පුතා, හෙට වෙද්දි අම්මව සනීප වෙයි, ඔයා බය වෙන්න එපා. එහෙත් ඇතුලාන්තෙන් දයාසිරි මහතාටද බියක් දැනුනේ. මුලින්ම කිල්ල නැතිවිය, දැන් සුජාතාය. මේ සියල්ල වන්නට පෙර ෆාම් හවුස් එකේ ජීවත් වූයේ කොතරම් සතුටකින්ද? දයාසිරි මහතා කොළම්පාරේ පිහිටි ජනිත්ගේ නිවසට යද්දී කෙල්ල උන්නේ ඇය හවස උන් කොරිඩෝවේමය. කෙල්ලව දකිද්දී දයාසිරි මහතාට හීලිනි. සීයේ, මල්ලි, ඇයි සීයේ මේ රෑ? දයාසිරි මහතාව දකිද්දීම සපෝගේ හිතර මොකද්ද අමුත්තක් දැනුනේ. අම්මට ටිකක් සනීප නැහැ චූටි මැනික? එච්චර අමාරුවක් නෑ, දයාසිරි මහතා කිව්වේ අමාරුවෙනේ. අම්මට මොකද වුණේ සීයේ? සපු ඇසුවේ මහා බියකිනේ. ඔයා බය වෙලානේ. අම්මට මොනවා වෙන්නද? මේ ගෑස් වලට ඇවිත් පපුව ටිකක් හිර කරලා. අනේ පව්, අම්මා, අපි කෝකටත් හොඳයි කියලා කැන්ඩි හොස්පිටල් වල අද රෑම නැවැත්තුවා. නිකන් චෙකප් එකකට වගේ. අම්මව නැවැත්තුවා? ඔව්, සපෝගේ දෙනතින් කඳුළු කඩා වැටින. පව්වයා, මං ගැනම හිතලා දුක් වින්දේ. එහෙම නෑ මැනික, අම්ම වෙලාවට කන්නෑනේ, ඉතින් ගෑස් එනවා. කෝදෙන් ජනිත්? දන්නෑ, ගෙදර නෑ. කීයට දෙන්නේ? කීයට ආවත් මට කමක් නෑ. යම්, මට අම්ම ගාව ඉන්න ඕන. අපි කෝල් කරලා කියලාම යමු. සපු සාලේ සිටම ජනිත් ඇමතුමක් ගත්තේ සීයාගේ හිත සවුතු කරන්නට නොහැකි නිසාය. මම සපු කතා කරන්නේ. ඇයි? අම්මට සනීප නැතුව හොස්පිටල් ඇඩ්මිට් කරලා. හොඳට උන්නේ? අසනීප වෙනවනේ, දොස්තර මහත්තයෙක්නේ නේද? හොඳට හිටපු අය අසනීප වෙනවා කියලා දන්නවනේ. සපු කිව්වේ කේන්තියට මේ. දයාසිරි මහතා බිම් බලාගත්තේ දුකිනි. මට අම්ම බලන්න යන්න ඕන. මං බණ්ඩාර වෙල ඉන්නේ. සීයා ඇවිත්, මං සීයාක් යනවා. උදේ එන්න. ඔහු කිවි අනක් දෙන හමුදා නිලධාරියකුමිනි. අම්මා ඩිස්චාර්ජ් කරන ගල් අම්ම ළඟ ඉන්න ඕන. ඒ පැත්තෙන් ජනිත් දුරකථනයේ ක්‍රියා විරහිත කළේය. සපු හිස්බැල්මෙන් දුරකථනය තැබුවාය. අපි අන්සියේ. ඇඳුමත් දාගෙන ඉන්න පුතේ. කමක් නෑ සීයේ, මෙහෙම හොඳයි.
කෙල්ල ජීවිතය ගැන උන්නේ කොතරම් කලකිල්ලාදයි දෑසිරි මහතා හිතාගත්තේය. සපූ ආහනයට ගොඩවී සප්මල්ල උකුළුමත තබා ගත්තායි. අම්මට ගොඩක් අමාරුුණද පැටියෝ? අම්ම පපු අල්ලාගෙන ඇඩුවා. සපූ ගැස්සීමෙන් දෑසිරි මහතා දෙස බැලූ අය. සීයේ බයවෙන්න එපා චූටිමෙනික, වාගේ අම්මට මොනවත් වෙන්න මං ඉඩ තියන්නේ. තාත්තර ගත්තද? ඔව්, පොලිසිය නෑ, මොබයිල් එකත් වැඩ කරන්නේ, මැසෙජ් එක තිබ්බා. තාත්තා මීට වඩා අම්මගෙන බලන්න තිබ්බා. පව් එයා. සපූ රෝහල් කාමරය වෙත ගී දුවගෙන මෙනි. සුජාතා ගිලන් සායනය මත ඉන්නවා දකිද්දි කෙල්ලගේ ඇස්සලින් කඳුළු පැන්නේ. අම්මා, මට දැන් ටිකක් හොඳයි මෙනික. ඔයා ලෙඩ වුණේ කොහොමද? සපූ ඇසුයේ මූණ අතගාමිනි. ප්‍රේමාගේ දයසිරි මාතාගේ දිනෙත් වලට කඳුළු පිරිණි. මට ඉක්මනට සනීප වෙයි පුතේ. ඔයා සනීප වෙනකම් මං ඔයා ළඟින් හෙළ වෙන්නේ. සුජාතා කිසිවක් නොකිය කෙල්ලගේ අත අල්ලාගෙන උන්නාය. සපූ සුජාතාගේ වම්මතර ගසා තිබූ සේලයින් කටුව දෙස බලා උන්නේ දුකෙනි. ඔයා කෑම කාලද පුතේ? මට කන්න පුළුවන් අම්මේ. කොල්ලට කිව්වනම් කෑම ටිකක් ගෙනත් දෙයි. කෑම ඕනේ නෑ, මං එයාට කියන්නම්. එයාටත් හරියට දුක හිතෙයි. සපෝ සුජාතාගේ ඇඳ අද්දරම ඉඳගෙන ඒ හිස පිරිමැද්දාය. මේ ජීවිත සියල්ලගේම සතුට නැති කලේ එක්කෙනෙකි. අපි ෆාම් හවුස් එකේ හිටිය කොච්චර සතුටින්ද? ඉබේටම සපෝ ගිමුවෙන් පිටවින. දෑසිරි මහතා හිස වැනුවේ. ඔයා දුක් විඳින්න එපා, ඉන්න බලන්නම් අම්මේ. සුජාතාට නිින්ද ගිය මහ රෑය සපු මල්ද රෝල් කාමරයෝ සැටිය මත නිින්දට වැටුණේ. සීයා පුතේ, මට ෆෝන් එක ටිකකට දෙනවද? කෙල්ල ෆෝන් එක ඉල්ලන්නේ ඇයිදැයි දෑසිරි මහතා දනී. කොල්ල මේ මහ රෑමෙයි. ඕ, එයා එහෙමයි. ඕලඟ ඉදිද්දි මෙහෙම දුකක් බියක් දැනෙන්නේ නැත. සාගරයේ සපු රෝහලේ කාමරයෙන් පිටතට ගොස් කතා කළේ ඇඳුම්බරවය. චූටිමෙනික, ඇයි අම්මට? ඇයි අම්මට මොකද වුනේ? අම්මට පපුය අමාරුවක් ඇවිත්. සපු සාගරට සියල්ල කීවාය. මං දුවල ඉන්නම් විනාඩි 10න් ඔතන. මං බලන් ඉන්නම්. සපෝගේ හිතට නිවනක් දැනුනේ. මේ දුක් කරදර එද්දි ඔහු ළඟ සිටිය යුතුමය. දැන් නෙයි. පව්, කොල්ලත් බය වෙන්නේ නැති. අම්මට හරි ආදරෙයිනේ. අපටත් වඩා ආදරේද මන්දා. සපෝ කීවි දුකිනි. මේ ජීවිතය ගැන කතා කරන්නට දහසක් දේ ඇත. මේ සියල්ල සීයාටත් ප්‍රේමාටත් කිව යුතුමය. කැන්ඩි නර්සින් හෝම් මේ කාමරේ ජනේලයෙන් බැලු විට පෙනෙන්නේ බෝගම්බර වැවේ බටහිර කොටසේ. විශාල ඇහැල හා පිනි මාර්ග සතරින් පෙනෙන බෝගම්බර වැව මතට දළද හාමුදුරන්ගේ ඡායාව වැටි ඇද්දැයි සපු බැලුවාය. සපු මොහොතකට හැරි අම්මා දෙස බැලුවාය. ඇහැ මේ තරම්ම තුරලුවේ තමා ගැනම සිතා බව සපු දනි. අන්ධකාර පාළු ජීවිතයක් ගත කළ අම්මාට තිබූ එකම සතුට තමාත් මල්ලීත් පමණය. දුවෙක් දුන් පසු අම්මලාට නිදහස්සේ. අම්මා කෙනෙකුගේ පපුයේ තිබූ මහා බරක් ඉන් පසු නිදහස් වෙයි. ඒත් මේ අම්මාට ඒ නිවන නැත. අම්මා හීන දැක්කේ සාගර වැනි අහිංසක පුතෙක්ට තමාව බන්ධාදී ඒ අහිංසක ජීවිතය දෙස බලා සතුරු වන්නටය. එහෙත් ඒ සතුට තමාට මෙන්ම අම්මාට දහිමි විය. අද අම්මා රෝහල් ගත කළයයි කියද්දි ජනිට්ට ගානක්වත් නැත. කෙනෙකුගේ පපුයේ බැඳීම අලුතින් හදන්නට නොහැක. ඒවා පතාගෙන ආයුතුය. ජනිතු සාගරත් අතර ඇති පරතරය, මිනිස්කමත් අමනුස්සකමත් අතර ඇති පරතරයේ. බේබි, ප්‍රේමා පැමිණ කෙල්ලගේ හිස පිරිමැද්දාය. මට අම්මගෙන බයයි ප්‍රේමා, සපෝ කිවි රහසින් මිනි. දුවෙක් අම්මා කෙනෙකුට කොතරම් ආදරේද? ඊට වඩා දසදහස් ගුණයක් සපෝ සුජාතාට ආදරේය.
කෙල්ලට තිබුණේ සුජාතාගේ අහිංසක ගතිගුණය. අනේ සනීප වෙනවනේ බේබි, පපුවම රිදෙන්න ගන්න ඇත්තේ ඒකේ මහා දුකක් ඇති. දවල් මං උයද්දීත් මල් ළඟට ඇවිත් පැයක් විතර කියව කියව උන්නා. කෑවද බිව්වද දන්නේ කී කිය. කන්න ගියත් ලොකු නෝනට 10-12 පාර හිරිය වෙනවා. ඇඟේ ශක්තියකුත් නැතු ඇති. තේ විතරයි බොන්නේ. මට තේරෙනවා ප්‍රේමා. එයා දුක් විඳින්නේ මං විඳින දුක දිහා බලලා. ප්‍රේමා කතා බහකින් තොරව සපෝගේ හිස පිරිමැද්දාය. දැන් දුවගෙන එයි. සපෝ හොල්ලාමින් කීවාය. කෙල්ල කියන්නේ කාගෙනදයි ප්‍රේමා දනේ. උදෙත් කිව්වා ලොකු නෝනා. මොකද්ද ප්‍රේමා? ඕන දෙයක් වෙන්න කියලා කෙල්ලවයි කොල්ලවයි බන්දලා රටකට හරි යවන්න තිබ්බා කියලා. ඒක මටත් හිතෙනවා ප්‍රේමා. ඉන්පසු දෙදෙනා මේ ගැන කතා කළේ නැත. සීයත් පව්. එයාගේ දුවලට වඩා එයා අම්මට ආදරේ. රෝහල් කාමරය වූ පුටුවේ ඇලවි දෙනෙත් පියාගෙන ඉන්නා දෑස්රි මහතා දෙස බලා සපෝ කීවාය. ඔහුට ගෙදර ගොස් නිදාගන්නට කීවද දෑස්රි මහතා ගියේ නැත. ඒ තරමට මොහු සුජාතාට ආදරේය. මුළු නුවර නගරයම පාළුවේ නිහඬ විය. කැන්ඩි නර්සිං හෝම් වෙත සාගර තීවිලරයෙන් බැස රෝහල වෙත දුවාවේ කලබලේනි. සාගර රෝහල් කාමරයට ඇතුල්ලෙද්දීම බැලුවේ සපෝ දෙසේ. සාගර දැක්කාම ඇගේ දිනෙත්තල හිර වී තිබූ කඳුළු පැන්නේය. අම්මට අමාරු වෙලා සාගරයේ. අම්මා දෙස බලමින් කෙල්ල අඩමින් මෙන් කීවාය. අඩන්නපා, අම්මට මොකුත් වෙන්නේ. සාගර නිදාගෙනුන් සුජාතාගේ ඇඳ අද්දරට ගොස් ඇය දෙස බලාගෙනම උන්නාය. ඔහුට සීවේ අන්තිම දවස්වල අම්මා කුරුණෑගල රෝහලේ ඇඳක් උඩ දුක්ඛින් දායුරිය. ඇයි සාගරයේ? නෑ මොකුත් නෑ. ඩොක්ටර් බැලුවද? සුජාතා යාන්තමට මේ දෙනෙත් ඇරියේ කොල්ලා ආබව දැනියේ. ඇගේ ලෙඩ දෙතුල් මතර හීන් සිනාවක් ආවේ එවිටය. අම්මේ, ඔයා ආවද මාව බලන්න? සාගර කතා නොකර වමතින් ඇගේ නල්ලත් හිසත් පිරිමැත කතා කළේය. අම්මා දුකින් ඉන්නේ ඇති. සාගර පහත් වී කීවේ. සපෝ දෙනෙත් මිරිකා ගත්තාය. මට දුක උඹලා දෙන්න ගැන පුතේ. සුජාතා කිව්වේ එපමණකි. අම්මා දුක් විඳින්න එපා. චූටි මැණික කොහේ හිටියත් මම බලා ගන්නවා. එයා එහෙම දුක් විඳින්නේ නෑ අම්මේ. සාගර ওই ටික කියද්දී සුජාතා ගිල හරවා සපෝ දෙස බැලුවාය. මං ඇරුණාම එයාව බලා ගන්න පුළුවන් ඔයාට විතරයි. අම්මා කෙනෙක් එහෙම කියන්නේ නැත. එහේ සුජාතා ඇගේ දුවගෙන මෙන්ම මේ කොල්ලා ගැන දැන උන්නේ. අම්මා නිදා ගන්න. මං උදේ වෙනකල් ඉන්නවා. අනේ මං කිරිකෝපි ගෙනාවා. ඒකත් බීලම නිදා ගන්න. මේ හදිස්සිය ඔහු පැමිණ ඇත්තේ කිරිකෝපිද හදාගෙනය. ඔහු එහෙමය. සපෝ ඔහු ගෙනා උණු වතුර බෝතලෙන් කිරිකෝපි එකක් තමා සාගර අත තැබුවාය. මං නිවල පොවන්නම් අම්මේ. සුජාතාගේ දෑස් කඳුලින් පිරුණි. ඔහු කිරිකෝපි එක නිවෙනිවා පොවද්දීය. කවුද පුතේ හැදුවේ? මම අම්මේ හැදුවේ. මං දන්නවනේ අම්ම ගැන. මොනවත් නෙමේ. නොකා නොබී ඉඳලා ලෙඩ වෙන්නේ. එහෙම බනිද්දි හිතෙන්නේ මේ තමන්ගේ කුසින් වැදූ පුතෙක්ම කියාය. මගේ කෙල්ලත් කන්නැතුව එන්නේ ඇත්තේ නේද මැනික? දැන් සාකරයිය කෑම ගෙනාවා අම්මේ. මහරැත්තු වෙනවද මහත්තයෝ? රෑ හැදුවම ලේසි අම්මේ. දැන් දෙන පැකට් ගාන වැඩිනේ. අම්මටත් බත් කටක් කවන්නද? සුජාතා කඳුළු පුරවාගෙන සපෝ දෙස බැලුවාය. මට වමනෙට වගේ පුතේ. උදේට කමු. අම්ම නිදා ගන්න. කොල්ල ආටිකට ඇඟට හයියක් ආවායයි සුජාතාට සිතුනේ. සාගර බත් එක ලෙහා සපෝට කවන්නට ගත්තේ මහරෑය. මෙතෙක් වෙලා දෑස්රි මහතා දැහැරේ සාගර සපෝ සමග කතා කරමින් සිට බත්කා රෝහල් කාමරේ කොනකම නිදාගත්තේ.
සාගර බත්මුල ලිහිුවේ රුවල් කාමරයෝ සැටිය මත ඉඳගෙනය. සපු අනෙක් පසහින්ද ඔහු ලේන බත්මුල දෙස බලා වන්නේ. ඔයා පව් කෙල්ලට කියවෙන. මන්නෙ මේ චූටි මැනික පව්. එහෙනම් විදින දුක මූනෙන් පේනවා. මගේද අම්මටත් දුක ඒක වෙන්න ඇති. එක දිගටම දැක්කෙත් නෑනේ. මං දවස් තුන හතරක් පාරට වෙලා බලන් හිටියා. පව් කිවි ඒක තමා ඔච්චර දුක් විඳිවිඳ ආදරේ ලබන්න ඕන කෙනෙක් නෙමේ. ආදරය සැප විඳිවිඳ ලැබෙන්නේ නෑ චූටි මැනික. ඇනෝ බත්කටක් ඔහු ඇගේ මුවේ තබා කීවියේ. තාමත් බත් එක රස්නේ. කොහොමද මේ පොලොස් මෙච්චර රහට හදන්නේ? ප්‍රේමටවත් බෑ කියන්නේ. සාගර සිනාසුනේ අද ඔහු ගෙනා බත්මුලේ තිබ්බේ පොලොස් මාළුත් පරිප්පු තෙම්පරාදුවකුත් කරවල බැතුමකුත්ය. ඇයි හිනා වෙන්නේ? උඩින් යන ප්ලේන් හදන මිනිස්සුත් ඉන්න ලෝකේ පොලොස් ඇඹුලක් හදන එකත් වැඩක්ද චූටි මැනිකේ? සපුයේ මුහුණ දෙස බලාගෙනම උන්නාය. එහෙම හිතන්නේ ඔහුය. හැමෝටම එහෙම හිතන්නට නොහැක. වැඩේ පදම ගන්න පොලොස් කිඩි හතර පහක්ම ගියා. හද හද තමා ගත්තේ. අන්තිමට පදම ආවා. ඇඹුලේ පදම ගන්නේ කළු පහේකින්. සපු ඕගේ නිදහස් වමතගෙන පිරිමැද්දේ. අම්මා අසනීප වෙලා ඉන්නව දැක්කම මට හරියට බය හිතුණා. ඒත් ඇයි මේ මූණ දැක්කම ඒ බය නැති වුණා? බලන්නකො අම්මට සනීප වෙයි. හොඳ නැති නිසා මං ගෙවල් පැත්තේ ගියේ නැත්තේ. ඒත් දැන් නිතර යන්නම්. මං වෙනුවෙන් මේ මගේ අම්මා. දෙන්නාම කෑමකා කිරිකෝපි දෙකක්ද දාගෙන රෝල් කාමරය ආදරව කුඩා බැල්කනියට ආවෝය. සපු බැල්කනියේ බිම ටයිල් පොළොව මත ඉඳගෙන ඔහුට දැසින් කතා කළාය. ලොකු බඩුවක් තියෙනවා කියන්න. සපු කිරිකෝපියක බොමින් අනිත් අතින් ඔහුගේ බාහුව අල්ලාගෙන ඊට හිස තැබුවාය. අක්ක කෙනෙක් ආව මාව හම්බ වෙන්න. අවුරුදු 25ක් විතර ඇති. හරි ලස්සන අක්ක කෙනෙක්. සපුදු ලක්ෂි සම්බන්ධ සියලු විස්තර සාගරට කීවේ. මං අන්තිමට කිව්වා පුළුවන් නම් ඔයාගේ ජනිව අල්ලගෙන මාව මේ අපායෙන් නිදහස් කරන්න කියලා. එහෙනම් ඒකත් එහෙමයි. මෙයා සල්ලිවලට පුදුම කෑදර මිනිහෙක්. පුළුවන් නම් මාවත් අයින් කරලා තව සල්ලි තියෙන කෙල්ලෙක් හොයාගනේ. ඉක්මන්ට හොයාගන්නව නම් හොඳයි. ඒ කොහම වුණත් හැම දෙයක්ම දාලා මං ඔයාලඟට එන දවස වැඩි ඈතක නෑ. තාමත් ඉවසන්නේ මං ගැන හිතලා නෙමේ. සපු එහෙමම රෝහල් බැල්කනියේ බිත්තියට බරවි හෝ වෙළඳගත්තාය. හීන් පොදයන් නුවර නගරය හරා ඇදීගේ හැස් හිතලගෙන් මෙන් දෙවුර හකුලවා හෝ වෙළඳගත්තාය. ඒ මුළු රැහැම ගෙවීගේ ඒ රෝහල් බැල්කනියේ මාරය සපුව නැගිට ගොස් රෙද්දක්ගෙන දෙන්නම් වැසෙන්ට පොරවා ගත්තාය. දුක බව ඇත්තේ. එහෙත් මේ දුක මැදින් උදාවන දවස් පවා හෝ ඉදිද්දී ලස්සනය. පාන්දරම සාගරගේ කෙල්ලගේ මොහනීම්ඹ උදේ කෑමගෙන ඉක්මන්ට එන්නම් කියාය. අම්මේ ඔහු සුජාතා ළඟට වීත් කතා කළේ ආදරේනි. සුජාතා දෑස් හැරියේ අමාරුවේනි. ඔයා තාම ගියේ නැද්ද පුතේ? මංග්‍රෑ හිටියා අම්මේ. තේ හැදුවා අම්ම බොන්න. ඇහැ සපෝදස බැලුවේ අසරණවය. කෙල්ල ලෝකේ හොඳම ජීවිතයේ ජීවත් වන්නට සොයාගත්තාය. ඒ ජීවිතය ඇයටම දෙන්නට බැරි විය. අම්ම මොනාද උදේට කන්නේ? අම්මේ අනේ පුතේ මේ දෙන දෙයක් කමු. ඉන්දියාප්ප ගේන්නම් කිරි හොදේ මාළු කරියෙක්.